ආයුබෝවන් අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ තවත් එක් නිපුණතා මට්ටමක් පිළිබඳව විෂය කරුණු හදාරන්නයි. ඔබ මේ වන විට දෙවන නිපුණතාවයේ යටතේ බොහෝ විෂය කරුණු හදාරලා තියෙනවා. එයින් ඔබ පුළුල් දැනුමක් ලබාගෙන ඇති කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉල්ලුම පිළිබඳව ඔබ හොඳින් කරුණු හදාරා ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ අපි මොනවද සාකච්ඡා කරන්න යන්නේ? අද දවසේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න යන්නේ නිපුණතා මට්ටම 2 3 පිළිබඳවයි. නිපුණතාවයේ 2 යටතේ ඔබට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තිබුණේ ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය විශ්ලේෂණය කිරීමයි. මේක ඉතාමත්ම වැදගත් පාඩමක්. මෙහි කොටස් ඔබ මේ වන විට හදාරලා තිබෙනවා. අද දවසේ අපි විශේෂයෙන්ම ඉල්ලුම් නම්‍යතාවයේ අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කර ගැනීමට අපි උත්සාහ කරනවා. ඉල්ලුම් නම්‍යතාවයේ අර්ථ දක්වලා මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කරගන්න අපි උත්සාහ කරනවා. අපි බලමු මෙම නිපුණතා මට්ටම යටතේ කුමන කරුණු ඉඟනුම් පළවිදියට අත්කර ගැනීමේ හැකියාව තිබෙනවද කියලා බලලා. ඒ අනුව අද දවසේ අපේ අපේක්ෂිත ඉඟනුම් පළ වෙන්න යන්නේ 1. ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වයි. 2. ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද නම් කරයි. 3. ඉල්ලුම් නම්‍යතාවය මිල ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වයි. 4. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වයි. 5. සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරයි. මේ ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙන අපේක්ෂිත ඉඟුණුම් පළ කීපයක්. තවත් ඉඟුණුම් පළ තිබෙනවා. ඒ තමයි චාප මිල ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වයි. දී ඇති සංඛ්‍යා දත්ත පදනම් කරගෙන චාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරයි. ඒ විතරක් නෙමේ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඉල්ලුම් වක්‍රයේ බෑවුම අතර සම්බන්ධය විස්තර කරයි. ඉල්ලුම් සමීකරණයේ දී ඇති විට නිශ්චිත මිලකට අදාළ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරයි. ද්විපුතේ නම් උගලන්ට පැහැදිලි අද දවසේ අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන මෙම කොටස් ඉතාමත්ම අපිට වැදගත් වෙන්න යනවා. ඔබගේ විභාගයට බොහෝ වැදගත් වෙන විෂය කරුණු රාශියක් ඉගෙන ගැනීමට අද දවසේ ඔබට හැකියාව තිබෙනවා. තවත් ඉගෙනුම් ඵලයක්. මිල ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණකය පදනම් කරගනිමින් නම්‍යතා ප්‍රභේද ඉදිරිපත් කරයි. ඒ විතරක් නෙමේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ තීරණය කරන සාධක මිල ඉල්ලුම් නම්‍යතාවයේ කෙරෙහි බලපාන ආකාරය විග්‍රහ කරයි. සතවත් එකක්. මිල ඉල්ලුම් නම්‍යතාවය සහ පාරිභෝගික පැහැදම, ඒ වගේම ව්‍යාපාරික අයබාරය අතර තිබෙන සම්බන්ධයත් විස්තර කරයි. අපිට පේනවා එහෙනම් කොයිතරම් වැදගත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාවක් අද දවසේ තිබෙනවද කියලා. ඔබ පොඩ්ඩක් බලන්න මේ රූප රාමුව දිහා. මේ රූප රාමුවේ ඔබට පින්තූර කීපයක් දකින්න හැකියාව තිබෙනවා. සහල් ටිකක්, ඒ වගේම බටර්, සීනි සහ එළවලු ටිකක් ඔබට දකින්න හැකියාව තිබෙනවා. දැන් මේ හැම එකකටම වෙළඳපොලේ මිලක් ලකුණු වෙලා තිබෙනවා. මේ හැම එකකම මිල ගණන් වෙනස් වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස්කම් අපි ඇති කරනවා. ඔබත් සමහර විට වෙළඳපොලට යනවා. ඔබත් වෙළඳපොලට ගියාම මෙවැනි දේවල් මිලදී ගන්නේ භාණ්ඩේ මිල පදනම් කරගෙන. අපි දන්නවා මිල වෙනස් වෙනකොට අපි ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිචාරයක් වෙනස්කමක් අපි දක්වනවා. හැබැයි අපි මතක තබා ගන්න ඕන දේ තමයි මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අපි වෙනස් කළාට එක් එක් භාණ්ඩයට ඒ ඇති කරන වෙනස, ඒ ඇති කරන වෙනසේ තරම, ඒකට දක්වන ප්‍රබලතාවය එකින් එකට වෙනස් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ගත්තොත් සහල් වල සීනි වල මිල ගණන් ඉහළ ගියාට ඒ ඉහළ යන තරම්ම ඉල්ලුම් ප්‍රමාණය අපි අඩු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි බටර් වගේ දෙයක් අපි ගත්තොත් එය මිල ඉහළ යනකොට ඒ ඉහළ යන වේගයෙන් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් නැත්නම් වැඩි බලපෑමකින් අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න බලනවා. දුවේපිට ඔබ එහෙනම් මනසට ගන්න ඕනේ දෙක කාරණයක් තිබෙනවා. ඒ තමයි අපි භාණ්ඩයක මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කළාට භාණ්ඩෙන් භාණ්ඩයට ඒ වෙනස් කරන සංවේදීතාවයේ නැත්තම් බලපෑම ප්‍රබලතාවය එකින් එකට වෙනස්. අද දවසේ අපි මේ සාකච්ඡා කරන නිපුණතා මට්ටමට මේ කාරණේ ඉතාමත්ම වැදගත් වෙන්න යනවා. ඔබ ඔක හොඳින් මනසේ තබාගෙන සිටීම ගොඩක් වැදගත්. ඒ කාරණේත් මතක් කරගෙන අද දවසේ අපි සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාව වන ඉල්ලුම් නම්‍යතාවය පිළිබඳ දැන් අපි කරුණු බලමු. මොකද්ද ඉල්ලුම් නම්‍යතාව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් දුවේ පුතේ ශ්‍රිතික සම්බන්ධතාවයක් තියෙන ඕනෑම සාධක දෙකක් අතර නම්‍යතාවය කියන කාරණය ගණනය කරන්න පුළුවන්. ඒ නිසා එක පොදු සංකල්පයක්. ස්වායත්ත විචල්‍යයක් වෙනස් වෙනකොට පරායත්ත විචල්‍යය කොච්චර වෙනස් වෙනවද කියන එක ගණිතමය විදිහට අපිට මනින්න පුළුවන්. නමුත් අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ පිළිබඳවයි. ඉල්ලුම තීරණය කිරීම සඳහා විවිධ සාධක බලපානවා. ඔබ මේ වෙන විටේ එය ඉගෙනගෙන තිබෙනවා. අදාළ භාණ්ඩයේ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා වැනි බොහෝ සාධක බලපාන බව ඔබ මේ වෙන විට හොඳින් දන්නවා. දැන් එවැනි සාධකයක් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාරී ලෙස අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අපි මේ නම්‍යතාවය යටතේ සාකච්ඡා කරන්නේ, ගණනය කරන්නේ අන්න එහෙම ඉල්ලුම කෙරෙහි බලපාන යම් සාධකයක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරයක් ලෙස ඉල්ලුම් ප්‍රමාණය කොයිතරම් සංවේදීතාවයක් දක්වනවද කියන එක. අන්නේ සංවේදීතාවය තමයි අපි ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඔබ හොඳින් තිරයේ දිස්වනේ නිර්වචනයට අවධානය දෙන්න බලන්න හි කියන දේ ඉල්ලුම කෙරෙහි බලපානු ලබන සාධකයක් වෙනස් වූ විට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ඉල්ලුම් නම්‍යතාවය වේ. ඉල්ලුම් නම්‍යතාවය අපිට මේ ආකාරයකටත් අර්ථ දක්වන්න පුළුවන්. අපි සාමාන්‍ය නම්‍යතාවයේ ගණනය කරන්නේ ප්‍රතිශතක ආශ්‍රයෙන්. ඒ වෙනස් වීම සංවේදීතාවයේ ගණිතමය විදිහට මනින්නේ ප්‍රතිශතකයක් ලෙස. ඒ නිසා අපිට මේ විදිහටත් අර්ථ දක්වන්න පුළුවන්. ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක ප්‍රතිශතක වෙනසකට. ඔබ දැක්කද මම වචනේ ටිකක් බර කරලා කිව්වා. ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වී ඇද්දයි මැන දැක්වීම ඉල්ලුම් නම්‍යතාවය වේ. එහෙනම් දුවේ පුතේ ඔබ මනසේ තබා ගත යුතු කාරණේ කුමක්ද? ඉල්ලුමට බලපාන සාධකයක් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉල්ලුම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තරම මැනීම තමයි අපි ඉල්ලුම් නම්‍යතාවයේ මනින්නේ. ඒ තරම, ඒ සංවේදීතාවය අපි ගණනය කරන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා සාධකයක් යම් ප්‍රතිශතයකින් වෙනස් වුනහම ඊට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය කොතරම් ප්‍රතිශතයකින් වෙනස් වෙලා තිබෙනවාද කියලා මැන දැක්වීම තමයි ඉල්ලුම් නම්‍යතාව ලෙස අපි හඳුන්වන්නේ. ඒ අනුව අපිට ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රභේද සකස් කරගෙන තිබෙන්නේ ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක පදනම් කරගෙන. කලින් නිපුණතාවයකදී දරුවනේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා විෂය කරුණු හැදෑරුවා ඉල්ලුම තීරණය වීම කෙරෙහි බොහෝ කරුණු බලපාන බව. ඒ කරුණු වලින් ඉතාමත්ම වැදගත්, ඒ වගේම ගණිතමය විදියට මනින්න පුළුවන් කරුණු තුනක් පමණක් පදනම් කරගෙන මේ ඉල්ලුම් නම්‍යතාවේ
ප්‍රභේද කීපයක් අපි හඳුනා ගන්න යනවා අද දවසේ. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාව. දෙක හරස් මිල ඉල්ලුම් නම්‍යතාව. තුන ආදායම් ඉල්ලුම් නම්‍යතාව. නැවත වරක් ඔබේ අවධානය යොමු කරන්න තිරේ දිහාට. මොනවද ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රභේද? ඔව්. එක මිල ඉල්ලුම් නම්‍යතාව. දෙක හරස් මිල ඉල්ලුම් නම්‍යතාව. තුන ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මෙහි මිලෙල්ලුම් නම්‍යතාවයෙන් අපි සලකලා බලන්න යන්නේ මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය සංවේදීතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් අපි සලකා බලන්න යන්නේ සම්බන්ධිත භාණ්ඩයක මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී දරුවනි අපි සලකා බලන්න යන්නේ පාරිභෝගික ආදායම යම් ප්‍රතිශතයකින් යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ වෙනස්කමයි සංවේදීතාවයයි. ඉතින් මෙම නම්‍යතා ප්‍රභේද තුනේ අද දවසේ අපි මේ සාකච්ඡා කරන නිපුණතාවය යටතේ අපි සාකච්ඡා කරන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවේ පිළිබඳව තමයි කරුණු වැඩිපුර හදාරන්න යන්නේ. මොකක්ද මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාව. ඔව්. අපි දැන් සුවිශේෂී කරලා දක්වනවා ඉල්ලුම තීරණය කරන්න බලපාන සාධකවලින් ප්‍රධාන සාධකයේ වෙච්ච මිල නැමැති සාධකය. පොදුවේ අපි ඉල්ලුම් නම්‍යතාවය කිව්වේ ඕනෑම සාධකයක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවය. දැන් අපි සුවිශේෂී වෙලා තියෙනවා එක් සාධකයකට. කුමද්දේ සාධකය? ඒ තමයි අදාළ භාණ්ඩේ මිල. ඒ නිසා අපි මෙහිදී සලකා බලන්නේ මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවයයි. බලන්න මෙහි දීලා තිබෙනා වූ නිර්වචනය, තිරේ දිස්වන නිර්වචනය, ඉල්ලුම කෙරෙහි බලපානු ලබන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අදාළ භාණ්ඩයේ මිල වෙනස් වූ විට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ඉල්ලුම් නම්‍යතාවයයි. දැන් දුවේ පුතේ ඔබට පැහැදිලි නේද? අපේ ප්‍රධාන අරමුණ කුමක්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය හදාරණ එක. අපි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී කුමක්ද සලකලා බලන්න යන්නේ? අනෙකුත් සියලු සාධක ස්ථාවරව තිබියදී වෙන කිසිම සාධකයක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ මිල පමණක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය අපි හඳුන්වනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. ඔබට කලිනුත් මම කිව්වා වගේ මෙම සංවේදීතාවය අපි මනිනු ලබන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා මිල ඉල්ලුම් නම්‍යතාව අපිට මෙහෙමත් අර්ථ දක්වන්න පුළුවන්. අනිකුත් කරුණු නොවෙනස තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වූ විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය දක්වන සංවේදීතාව. නැන් ඒ සංවේදීතාවය අපි ප්‍රතිශත විදියට බලන්න පුළුවන්. ඒ නිසා මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වූ විට ඉල්ලුම් ප්‍රමාණය කුමන ප්‍රතිශතයකින් වෙනස් වෙනවාද කියන කාරණය තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය තුලදී අපි සලකා බලන්න යන්නේ. ඒ නිසා දුවේ පුතේ දරුවනේ අපිට මේ මිල ඉල්ලුම් නම්‍යතාව මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන්. කොහොමද? ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් අපිට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරගැනීමේ හැකියාව තිබෙනවා. පැහැදිලිද ඔබට? මම හිතනවා ඔබ ඒ කරුණු ටික හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා දැරලා. කොහොමද අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්නේ? ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන්. මිලෙහි ඇතිවන වෙනස ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් තමයි අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්නේ. එහෙනම් අපි හිතනවා ඔබට කරුණු පැහැදිලි කියලා.
මිලිලු නම්‍යතාවෙන් බලන්නේ මිල කිසියම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාරී ලෙස දක්වන සංවේදීතාවය නැත්නම් ප්‍රතිචාරය. ඒක ගණනය කරන්නේ කෙසේද? ඒක ගණනය කරන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස, මිලෙහි වෙනස, يعني මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් අපිට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට පොඩි අභ්‍යාසයක් කරන්න සතුටුයි ඔබත් සමඟ. මේ තිරයේ දිස්සෙන අභ්‍යාසය තුළදී ඔබට හැකියාව ලැබෙනවා මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න. ඔබට දැන් එහි සූත්‍රය සමීකරණය ඔබට හොඳින් මතක ඇති. අපි කොහොමද කරේ? ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදුවා. එවැනි අවස්ථා පහක් ඔබට මේ තිරයේ දිස්සෙනවා. ඒ එක් එක් අවස්ථාවේදී ඔබට පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න. පළවෙනි අවස්ථාව. ප්‍රමාණයේ 120කින් වෙනස් වෙන විට මිල වෙනස් වෙලා තිබෙන්නේ 10කින්. නැත්තම් මිල 10කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 120කින් වෙනස් වෙනවා. ඒ අනුව ප්‍රමාණයේ වෙනස වෙච්ච 20 මිලෙහි වෙනස වෙච්ච ඒ 10ෙන් බෙදපුවාම උත්තරේ 2 ලැබෙනවා. දෙවෙනි අවස්ථාව. මිලෙහි ප්‍රතිශතක වෙනස 120යි. නමුත් ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තිබෙන්නේ 5කින් පමණයි. ඒ අනුව මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන්නේ 5 20ෙන් බෙදපුවාම 0.25. තුන්වෙනි අවස්ථාව. මිල 108කින් වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 108කින් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිලේ වෙනසයි ප්‍රමාණයේ වෙනසයි සමාන අගයක් අරගෙන. ඒ අනුව ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස වෙච්ච 108 මිලෙහි ප්‍රතිශතක වෙනස වෙච්ච 108ෙන් බෙදපුවාම පිළිතුර 1ක් ලැබෙනවා. හතරවෙනි අවස්ථාව. මිල 150කින් වෙනස් වෙලා තිබෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඒ අනුව කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ අනුව ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස වෙච්ච බිඳුව මිලෙහි ප්‍රතිශතක වෙනස වෙච්ච 50ෙන් බෙදපුවාම පිළිතුර බිඳුවක් ලැබෙනවා. අවසාන අවස්ථාව මිල කිසිම ආකාරයකින් වෙනස් වෙලා නැහැ. නමුත් ප්‍රමාණය 125කින් වෙනස් වෙලා. ඒතර 125 0.0ෙන් බෙදපුවාම අපිට අනන්ත පිළිතුරක් නැත්තම් අපරිමිත අගයක් ලැබෙනවා. ඒ අගය තමයි මේ තිරයේ දිස්සලා තිබෙන්නේ. දුවේ පුතේ, එහෙනම් මම විශ්වාස කරනවා ඔබ මේ අභ්‍යාසය මාත් සමග මේ තිරයේ දිස්සලා තිබෙන අභ්‍යාසය ඔබ හොඳින් කරා නම් ඔබට මිල ඉල්ලුම් නම්‍යතාවය පහසුවෙන් ගණනය කර ගැනීමේ හැකියාව දැන් ඇති කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව. දෙක චාප මිල ඉල්ලුම් නම්‍යතාව. ඔබ බලන්න නැවතවරක් තිරයේ දිස්වෙන කරුණු දිහා. මොකක්ද අපි සාකච්ඡා කරන්න යන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන ආකාර දෙකක්. එකක් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව, දෙක චාප මිල ඉල්ලුම් නම්‍යතාව. මොකද මේකේ තියෙන වෙනස? ගණනය කරන ආකාරය වෙනස්ද? නැත්තම් මේකට ප්‍රවේශ වන ආකාරය වෙනස්ද? සංකල්ප දෙකක්ද? අපි බලමු මේ වැඩසටහන ඉදිරියේදී ඔබට ඒ පිළිබඳව කරුණු හදාරන්න හැකියාව තිබෙනවා. දැනට ඔබ මතකයේ තබා ගන්න නම්‍යතාවයේ ද්‍යාකාරයකට අපි ගණනය කරනවා. එකක් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව, දෙක චාප මිල ඉල්ලුම් නම්‍යතාව. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් කුමක්ද අදහස් වෙන්නේ? ඒකේ අදහස තමයි ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක. දැක්කද ඔබේ වචනේ? ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක මිලට සුළු ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දැක්වීම. එතකොට දැන් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවෙන් දුවේ පුතේ, එහෙනම් කරන්න කුමක්ද? ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක, එක් ලක්ෂයක මිලෙහි වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස ප්‍රතිශතක වෙනස මැන දැක්වීමයි. ඔබට මේ තිරයේ දිස්වන ප්‍රස්ථාරයට අවධානය යොමු කරොත්
මේ ඉල්ලුම් වක්‍රයට අවධානය යොමු කරොත් ඒ පිළිබඳව තවත් කරුණු අවබෝධ කරගන්න පහසු වේවි. ඔබට පේනවා මේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයන් රාශියක් අතරින් මම M සහ N යනුවෙන් ලක්ෂ දෙකක් පමණක් පෙන්වුම් කරලා තිබෙනවා. ඔබ යම්කිසි අවස්ථාවක M කියන ලක්ෂයේදී පමණක් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරොත් එය ලක්ෂ මිලේ ඉල්ලුම් නම්‍යතාවයි. N කියන ලක්ෂයේදී පමණක් නම්‍යතාව ගණනය කරොත් එය ලක්ෂ මිලේ ඉල්ලුම් නම්‍යතාවයි. M සහ Nට අමතරව ඔය වක්‍රයේ තිබෙන ඕනෑම ලක්ෂයක ඔබ නම්‍යතාවයේ ගණනය කරනවා නම් ඒකින් අදහස් වෙන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය. එතකොට ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයක තියෙන විශේෂත්වය තමයි එක් ලක්ෂයකට අදාළ වෙන්නේ එක් මිලක් සහ එක් ප්‍රමාණයක් පමණයි. එතකොට M ලක්ෂයට වෙනම මිලක් වෙනම ප්‍රමාණයක් තිබෙනවා. N ලක්ෂයට වෙනම මිලක් වෙනම ප්‍රමාණයක් තිබෙනවා. ඊයනුව යම් නිශ්චිත මිලකදී ඊට අදාළ ප්‍රමාණයක් පදනම් කරගෙන අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගන්නේ කළොත් අන්නේ සංකල්පයට අපි හඳුන්වන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයි කියලා. සාමාන්‍යයෙන් මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය අපි පදනම් කරගන්නේ ආර්ථික විද්‍යාවේදී මිලෙහි සුළු ප්‍රතිශතක වෙනසක් මැනීම සඳහායි. සාමාන්‍ය ලක්ෂයකින් පෙන්වන්නේ සුළු වෙනසක්, කුඩා පරාසයක්. ඒ නිසා කුඩා පරාසයක් තුල මිල වෙනස් වුණොත් අන්න ඒ වෙනසේට අනුව ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය සංවේදීතාවය ප්‍රතිශතකාශ්‍රය මනින්න තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව අපි ගණනය කරන්න යන්නේ. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමට මේ දක්වන සූත්‍රයත් ඔබට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. මෙහි ඔබ බලන්නේ සූත්‍රය ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD යනුවෙන් ලබා දීලා තිබෙනවා. මෙහි ඩෙල්ටා QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. මෙහි ඩෙල්ටා P කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ වෙනස. P යනුවෙන් හඳුන්වන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. Q යනුවෙන් අපි අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. දැන් ඔබට මේ ආශ්‍රයෙන් හොඳින් ගණනය කරන්න නම් නම්‍යතාව ඔබ මේ සූත්‍රය හොඳින් මතක තබාගෙන සිටිය යුතුයි. සායි සූත්‍රය අදහස් වෙන කරුණු පිළිබඳවත් සංකල්පත් ඔබ අවබෝධය තිබෙන්න අවශ්‍යයි. ඉනිස අපි නැවතවරක් බලමුද? මොකක්ද සමීකරණය? සූත්‍රය ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේ සූත්‍රය අපි අදාළ කරගෙන තිබෙන්නේ ඔබට කලින් ඉදිරිපත් කරපු සූත්‍රය ආශ්‍රයෙන්ම තමයි. මේ ඩෙල්ටා QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස, ඩෙල්ටා P යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිලෙහි වෙනස, P යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල, ඒ වගේම Q යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. දැන් අපි මේ ඔබට ලබා දුන්නා වූ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය පදනම් කරගෙන අපි ගණනයක් කරන්නයි යන්නේ. ගණන් දෙකක් අපි හදන්න යනවා. බලන්න ඔබට මේ තිරයේ දිස්වෙන ලේඛනයේ වම් මත පැත්තට වෙන්න මිල සහ ඉල්ලුම් ප්‍රමාණ පිළිබඳ දත්ත දිවිලා තියෙනවා. මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 100කුත් මිල 20 දී ඉල්ලුම් ප්‍රමාණය 50කුත් වෙලා තිබෙනවා. එසේ වෙන්නේ ඇයිද කියන කාරණය කලින් නිපුණතා මට්ටමකදී ඒ දරුව හොඳින් ඉගෙනගෙන තිබෙනවා. ඔබ දන්නවද ඔය පුතේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය නිසාම මිල 10 සිට 20 දක්වා ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය 100 සිට 50 දක්වා අඩු වෙලා තිබෙනවා. අපි දැන් එහෙනම් මේ එක් එක් මිලේදී මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරමු. ඒ කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය දැන් අපි ගණනය කරන්න යන්නේ ප්‍රතිශතක ආශ්‍රයෙන්.
පළවෙනි අවස්ථාව මිල 10 දී. දැන් මිල 10 දී අපි සූත්‍රයේ මුලින්ම තිබෙන්න ඕනේ ඩෙල්ටා Q. ඩෙල්ටා Q කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. 100ත් 50ත් අතර වෙනස 50යි. ඒ වගේ මේක බෙදෙන්න ඕනේ ඩෙල්ටා P වලින්. ඒ කියන්නේ මිලෙහි වෙනසෙන්. එහෙනම් 10ත් 20ත් අතර වෙනස 10යි. ඊළඟට අපි සලකා බලන මිල සහ ප්‍රමාණයේ අනුපාතය ගන්න ඕනේ. P බෙදීම Q. දැන් කොයි මිලේදීද අපි මේ නම්‍යතාවය ගණනය කරන්න යන්නේ? ඔව්. මිල 10 දී තමයි අපි ගණනය කරන්න යන්නේ. එහෙනම් මිල 10 දී මිල 20යි. ඒක බෙදෙන්න ඕනේ ඊට අදාළ ප්‍රමාණය 100. දැන් ඔය දාලා තිබෙනා වූ ගණනයන් ඉලක්කම් සුළු කරපුවාම ඔබට අවසානයේදී 0.5ක පිළිතුරක් ලැබෙන්නේ. එහෙනම් මේ අදහස මිල 10 දී මිල වෙනස් වෙනකොට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙන්න යනවා. මිල 100ට 1කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙන්න යනවා. අපි ප්‍රතිශතයක් ආශ්‍රයෙන් තමයි බැලුවේ. নিরপেক্ষව නම් වෙනස් වුණේ 10 සිට 50 දක්වා 50කින්. නමුත් සාපේක්ෂව ප්‍රතිශතක ආශ්‍රයෙන් බැලුවොත් වෙනස් වෙලා තිබෙන්නේ මිල 1කින් වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙලා තිබෙනවා. දැන් බලන්න මිල 20 දී. එහිදී ඩෙල්ටා Q කියලා කියන්නේ 50යි, ඩෙල්ටා P කියලා කියන්නේ 10යි. දැන් අපි මිල විදියට ගන්න මිල 20. එහෙනම් 20 ඒ වෙලාවට අදාළ ඒ අවස්ථාවේදී අදාළ වෙලා තිබෙනා ප්‍රමාණය 50යි. 20 50ෙන් බෙදපුවාම ලැබෙන පිළිතුර 50 10ෙන් බෙදපුවාම ලැබෙන පිළිතුරෙන් ගුණ කරපුවාම අවසානයේදී ලැබෙනවා 2 කියන උත්තරය. එහෙනම් ඒකේ අදහස මිල 20 දී නම්‍යතාවය 2ක් මිලෙල්ලු නම්‍යතාවය. ඉන් අදහස් කරන්නේ 100ට 1කින් වෙනස් වෙනකොට මිල ඉල්ලුම් ප්‍රමාණය 2කින් වෙනස් වෙනවා කියන එක. ද්විපතිය ඔබ තව කාරණයක් මෙහිදි මතක තබා ගන්න අවශ්‍යයි. ඒ තමයි මෙතනදී විශේෂයෙන් සඳහන් කරලා නැති වුණාට මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය ඍණ අගයක් පැමිණෙනවා. ඇයි අපි ඍණ අගයක් එනවා කියලා කියන්නේ? ඒකට හේතුව ඔබ දැනටමත් දන්න පරිදි මිලක් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් අපි ඍණ සම්බන්ධතාවයක් වෙනුවෙන් තමයි අදහස් කරන්නේ. ඒ නිසා මේ නම්‍යතාවයේ ගණනය කරපුවාම මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරපුවාම ඒ ලැබෙන අගය නිතティම්ම ඍණාගයක් වෙනවා. ඒ ඍණාගයෙන් පෙන්වු කරන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ ඇරෙන්න নিরপেক্ষව සැබවින්ම ඍණාගයක් නෙමෙයි. ඒ අගය ඇත්තටම මේ තිරයේ දිස්සෙන ඉලක්කම් අනුව 0.5 2. ඒක තමයි සැබෑ අගය. නමුත් ඍණාගයක් වතන්ට ආපුවාම ප්‍රතිලෝමව මිලත් ඉල්ලුමත් අතර සම්බන්ධයක් තිබෙන බව තමයි ඒකින් අදහස් වෙන්නේ යන්නේ. තවත් වැදගත් කාරණයක් තමයි ඕගලන්ට දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි ඉල්ලුම් වක්‍රයේ බෑවුම සහ මිල ඉල්ලුම් නම්‍යතාව පිළිබඳව. මේ කරුණු දෙක සාකච්ඡා කරන්න හේතුව මේ පිළිබඳ වැරදි අදහස් නැත්තම් අනවබෝධයන් සමහර විට දරුවනි ඕගලන්ට පැමිණෙන්න පුළුවන් නිසා. සමහර විට හිතෙන්න පුළුවන් බෑවුම සහ නම්‍යතාවය යනුවෙන් අදහස් කරන්නේ එකම සංකල්පයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම කියන්නේ එක් සංකල්පයක්. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ තවත් සංකල්පයක්. මොකද්ද මේ දෙක අතර තිබෙන වෙනස? ඔබ බලන්න මේ තිරයේ දිස්වන රූප සටහන දිහා. මේ රූප සටහනේ මුලින්ම පෙන්වලා තිබෙනවා ඉල්ලුම් වක්‍රයක බෑවුම කොහොමද ගණනය කරන්න කියලා. ඉල්ලුම් වක්‍රයේ බෑවුම ගණනය වෙන්නේ මේ තිරයේ දිස්වෙන විදියට ඩෙල්ටා P ඩෙල්ටා Q D වලින් බෙදීමෙන්. ඒක තමයි බෑවුම වෙන්නේ. ඩෙල්ටා P ඩෙල්ටා Q D වලින් බෙදීමෙන්. ඩෙල්ටා P කියලා කියන්නේ මිලෙහි වෙනස. ඩෙල්ටා Q D කියලා කියන්නේ ප්‍රමාණයේ වෙනස. එතකොට මිලේ වෙනස ප්‍රමාණයේ වෙනසින් බෙදපුවාම අපිට ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරගන්න පුළුවන්.
ඉල්ලුම් බක්‍රී ඕනෑම ලක්ෂ දෙකක් අතර ඕනෑම ලක්ෂ දෙකක් අතර මිලෙහි වෙනස ප්‍රමාණය වෙනසෙන් බෙදපුහම අපිට ලැබෙනවා ඉල්ලුම් බක්‍රී බෑවුම. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ ඊට වඩා වෙනස් සංකල්පයක්. දැන් නම්‍යතාවය ගණන කුමක්ද කරන්න ඕනේ? ඔබට තිරයේ දිස්සෙනවා අර කලින් අපි භාවිතා කරපු සූත්‍රය. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. දැන් නම්‍යතාවය ලැබිලා තිබෙන්නේ කලින් තිරයේදී අපි සාකච්ඡා කරපු ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය. පරස්පරය අදාළ මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන් ගුණ කිරීමෙන්. දැන් අපිට පේනවා නේද සූත්‍රය දිහා බලපුවාම බෑවුම කියන්නේ එක් සංකල්පයක්, මිලෙල්ලු නම්‍යතාවය කියන්නේ තව සංකල්පයක්. නැවතවරක් ඔබට මතක් කරොත් බෑවුම කියලා කිව්වේ ඩෙල්ටා P ඩෙල්ටා QD වලින් බෙදපුවාම ලැබෙනා වගේ. නමුත් ඒ බෑවුමේ පරස්පරය අදාළ අවස්ථාවේ මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන් ගුණ කරපුවාම අපිට මිලෙල්ලු නම්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. ඒ නිසා මිලෙල්ලු නම්‍යතාවය සහ වක්‍රයේ බෑවුම කියන්නේ සංකල්ප දෙකක්. සාමාන්‍යයෙන් සරල රේඛී ඉල්ලුම් වක්‍රයක බෑවුම සෑම විටම ස්ථාවර අගයක් ගන්නවා. නමුත් මිලෙල්ලු නම්‍යතාවය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් අගයන් ගන්නවා. එකම අගය කිසිම අවස්ථාවක තවත් අවස්ථාවක ඉන්නේ නැහැ. ඒ කාරණුත් අපිට පැහැදිලි වෙන්න යනවා. බෑවුම කියන්නේ එක සංකල්පයක්, ඒ වගේම මිලෙල්ලු නම්‍යතාවය කියන්නේ තවත් සංකල්පයක් බව. ද්විපුතේ ඔබට කලිනුත් අපි කරුණු කිව්වා මිලෙල්ලු නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් ගැන. එකක් ලක්ෂ මිලෙල්ලු නම්‍යතාවය. අපි දැන් ඒ ගැන කරුණු බොහෝමයක් ඉගෙන ගත්තා. අපි දැන් එනවා චාප මිලෙල්ලු නම්‍යතාවය පිළිබඳව. චාප මිලෙල්ලු නම්‍යතාවය කියලා අදහස් කරන්නේ ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂයන් දෙකක් අතර මිලෙහි විශාල ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දැක්වීමයි. ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර මිලෙහි විශාල ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතයක වෙනස මැන දැක්වීම. එතකොට ලක්ෂ නම්‍යතාවයේදී බැලුවේ එක මිලක් සහ එක ප්‍රමාණයක් අදාළ කරගෙන. නමුත් චාප මිල ඉල්ලුම් නම්‍යතාවයේදී ඊට වඩා වෙනස්. එහිදී අපි මිල අවස්ථා දෙකක් අතර මධ්‍යන අගය පදනම් කරගෙන නම්‍යතාවය ගණනය කරන්න යනවා. බලන්නේ චාප මිල ඉල්ලුම් නම්‍යතාවයේ සූත්‍රය දිහා. ඒ සූත්‍රය මොකද්ද පෙන්වන්නේ? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 එකතු කිරීම P2. ඒ සමස්තාගය බෙදන්න ඕනේ QD 1 එකතු කිරීම QD 2. ත්‍රිපිටිය ඔබ දැන් ටිකක් මතක් කරගන්න ලක්ෂ මිලෙල්ලු නම්‍යතාවය ගණනය කරපු මේ සූත්‍රය. එහිදී තිබුණේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P, P බෙදීම QD විතරයි. නමුත් දැන් මිල අවස්ථා දෙකක් අරගෙන ඒ අවස්ථා දෙක එකතු කරලා ගන්නවා. P 1 එකතු කිරීම P 2 එක බෙදන්න ඕනේ QD එකතු කිරීම QD දෙකෙන්. එතකොට මේ කුමක්ද සිද්ධ වෙන්නේ? ලක්ෂ නම්‍යතාවයේදී නිශ්චිත එක මිලකදී ට අදාළව නම්‍යතාවය අපි ගණනය කරත් චාප නම්‍යතාවයේදී ඊට වඩා වෙනස්ව මිල අවස්ථා දෙකක් ගන්නවා. ඒ මිල අවස්ථා දෙකේදී කරුණු අදාළ කරගෙන තමයි චාප මිලෙල්ලු නම්‍යතාවය ගණනය කරන්නේ. ඇත්තටම ලක්ෂ මිලෙල්ලු නම්‍යතාවය සහ චාප මිලෙල්ලු නම්‍යතාවයේ දිකීදීම ගණනය කරන්න යන්නේ මිල වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය. ඒකේ තරමයි. ඒ අනුව බලපුවාම ඒ දෙකින්ම ගණනය කරන එකම දෙයක්. හැබැයි ප්‍රවේශයන් දෙක වෙනස්. පළවෙනි අවස්ථාවේදී ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේදී බැලුවේ එක් මිලක් සහ එක් ප්‍රමාණයක් පදනම් කරගෙන. නමුත් චාප මිල ඉල්ලුම් නම්‍යතාවයේදී මේ මිල අවස්ථා දෙකේදී මධ්‍යන අගය පදනම් කරගෙන තමයි අපි නම්‍යතාවය ගණනය කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි චාප මිලෙල්ලු නම්‍යතාවය
ආර්ථික විද්‍යාවේදී අපි අදාළ කරගන්නේ මිලෙහි විශාල වෙනස්කමක් සැලකිය යුතු වෙනස්කමක් තිබෙනවා නම් එවැනි අවස්ථාවක චාප මිල ඉල්ලුම් නම්‍යතාව තමයි අපි අදාළ කරගන්න යන්නේ. ඔබට දැන් චාප මිල ඉල්ලුම් නම්‍යතාව හුරු පුරුදු වෙන්න එක් ගණනයක් කරන්න මම සූදානම්. ඔබටත් පුළුවන් මාත් සමග මේ ගණනය කරන්න. බලන්න මේ අවස්ථාව. මිල අවස්ථා දෙකක් සහ ප්‍රමාණ අවස්ථා දෙකක් දිවිලා තිබෙනවා. දැන් මේ දත්ත චාප මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රයට අපි අදාළ කරොත් මෙන්න මේ ආකාරයට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන්. මෙහි ඩෙල්ටා Q ඒ කියන්නේ ප්‍රමාණයේ වෙනස 100ත් 50ත් අතර වෙනස 50යි. ඩෙල්ටා P ඒ කියන්නේ 10ත් 20ත් අතර වෙනස 10යි. ඒක වැඩි කරන්න ඕනේ මිල අවස්ථා දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ 10 සහ 20 එකතුව ප්‍රමාණ අවස්ථා දෙකේ එකතුවෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 100 සහ 50 එකතුවෙන් බෙදන්න. දැන් මේ ගණනය අපි සුළු කරලා ගත්තට පස්සේ අවසාන පිළිතුර එකක් ලැබෙනවා. ඒකින් අදහස් කරන්නේ මිල 100ට 1කින් වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණය 100ට 1කින් වෙනස් වෙන බවයි. සංගුණකයේ එකයි. පහතට බෑවුම් වන සරල රේඛී ඉල්ලුම් වක්‍රයක නම්‍යතාවය තැනින් තැනට වෙනස් අගයක් ගන්නවා. ඔබට මම කලිනුත් අදහස් ප්‍රකාශ කළා බෑවුම සෑම විටම එකම අගයක් එන්නේ. නමුත් නම්‍යතාවය කියන එක තැනින් තැනට වෙනස්. දුවේ පුතේ ඒකේ විශේෂ රටාවක් තිබෙනවා. ඔබ බලන්න මේ තිරේ දිස්වන ඒ ප්‍රස්ථාරයේ දිහා එහි මිල අවස්ථා ඉහළට යනකොට ඉල්ලුම් වක්‍රයේ මම ලක්ෂ පහක් දක්වලා තිබෙනවා. පහළින්ම තිබෙන්නේ E ලක්ෂය, ඊළඟට D, මැද C, B සහ A. ඒ විදිහට ලක්ෂ පහක් දක්වලා තිබෙනවා. මේ ලක්ෂ පහේදී නම්‍යතාවයේ එක එක අගයන්. මේ තිරේ දක්වලා තිබෙන ලක්ෂ පහේදී විතරක් නෙමෙයි. ඉල්ලුම් වක්‍රයේ ඔබට හොයාගන්න පුළුවන් ඕනෑම ලක්ෂයකදී නම්‍යතාවයේ තැනින් තැනට වෙනස්. ඒකේ රටාව තමයි ඔබට මේ තිරේ දිස්වෙන්නේ. බලන්න ඒ ලක්ෂයේදී නම්‍යතාවයේ අපරිමිතාගයක් ගන්නවා. ඒ වගේම පහළම තිබෙනා වූ ලක්ෂයේ ඊ ලක්ෂයේදී නම්‍යතාවයේ බිඳු අගය ගන්නවා. ඒ වගේම වක්‍රය හරි මැද නම්‍යතාවයේ අනිවාර්යයෙන්ම එක බවට පත් වෙනවා. වක්‍රය හරි මැද නම්‍යතාවයේ එක වෙනවා. දැන් A සහ C අතර A සහ C අතර පරාසයේදී නම්‍යතාවයේ සෑම විටම එකට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ වගේම C සහ E අතර නම්‍යතාවයේ සෑම විටම එකට වඩා අඩු අගයක් ගන්නවා. මේක තමයි මේ තිබෙනා වූ සුවිශේෂතාවය, සුවිශේෂී ලක්ෂණය, රටාවක් තිබෙනවා. ඒ අනුව මිල ක්‍රමානුකූලව ඉහළ යන්න නම්‍යතාවයත් ක්‍රමානුකූලව ඉහළ යනවා. මිල බිඳුවේදී නම්‍යතාවයේ බිඳුවයි. නමුත් ක්‍රමානුකූලව ඉහළ යනකොට නම්‍යතාවයේ බිඳුවට වැඩි අගයක් එනවා. ඊළඟට එක එනවා, එකට වැඩි අගයක් එනවා. අවසානයේදී මිල අක්ෂයේ ඡේදනය වන ස්ථානයේදී නම්‍යතාවය අපරිමිත අගයක් ගන්න යනවා. මේක තමයි මේ රටාව. කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙම රටාවක් හටගන්නේ? ඒකට මූලික හේතුව තමයි නම්‍යතාවයේ අපි ගණනය කිරීම සඳහා භාවිතා කරන සූත්‍රය දිහා බලපුවම ඒ හේතුව අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔබ සටහන් කරගෙන ඇති සූත්‍රයේ ඒ සූත්‍රයේ තිබ්බේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. දැන් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ නම්‍ය බෑවුමේ පරස්පරය. ඒක සෑම විටම ස්ථාවරාගයක්. නමුත් ඒ පදයට පසුව තිබෙනා වූ පදය P බෙදීම Q කියන පදය සෑම විටම තැනින් තැනට වෙනස් වෙනවා. ඒ තැනින් තැනට වෙනස් වෙන නිසා අවසාන පිළිතුර වෙච්ච මිල ඉල්ලුම් නම්‍යතාවයත් වෙනස් වෙන්න යනවා. අනිත් කාරණය තමයි මිල ඉහළ යන්න P කියන අගේ වැඩි වෙනවා, Q කියන අගේ අඩු වෙනවා. ඒකින් සිද්ධ වෙන්නේ කුමක්ද? මිලක් ප්‍රමාණයත් අතර තිබෙන ඒ අනුපාතයේ ක්‍රමානුකූලව ඉහළ යනවා. ඒ අනුපාතය ඉහළ යන නිසා අවසාන වශයෙන් ලැබෙන මිල ඉල්ලුම් නම්‍යතා පිළිතුරක් ඉහළ අගයකට යන්නේ. යනුව අපිට පැහැදිලි එහෙනම්
පහතට බෑවුම් වෙන සරල රේඛී ඉල්ලුම් වක්‍රයක බෑවුම සෑම විටම ස්ථාවර වුණාට නම්‍යතාවයේ තැනින් තැනට වෙනස්. කුමක්ද ඒකේ රටාව? මිල ක්‍රමානුකූලව ඉහළ යන විට නම්‍යතාවය ක්‍රමානුකූලව ඉහළ යාමට ලක් වෙන්න යනවා. දැන් එවැනි පහතට බෑවුම් වන ඒ සරල රේඛී ඉල්ලුම් වක්‍රයක ඒ බෑවුම සහ බෑවුමේ පරස්පරය සහ නම්‍යතාවය අතර තියෙන සම්බන්ධය ඔබට මම කලින් විස්තර කළා. ඒ විස්තරේ සාරාංශයක් ඔබට දැන් දැක් ගන්න පුළුවන්. මොකද්ද මේ අතර තියෙන සම්බන්ධය? දැන් බලන්න. සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක බෑවුමේ පරස්පරය සෑම විටම ස්ථාවර වේ. අද මේ වැඩසටහන තුළදී මම ඔබට කීප වතාවක්ම මේක මතක් කරා. බෑවුම ස්ථාවරයි, ඒ වගේම බෑවුමේ පරස්පරය සෑම විටම ස්ථාවරයි. නමුත් ලක්ෂ නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස්. දැන් ඒකට හේතුව කුමක්ද? මිලක් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුපාතය වෙනස් වීමයි. බෑවුමේ පරස්පරය සෑම විටම එක අගයක් ආවට ඒ සූත්‍රයේ ඉතුරු පදයේ වෙච්ච මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුපාතය නිතර වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සෑම මොහොතේදීම අපිට අවසානයේදී මිලෙල්ලු නම්‍යතාවය වෙනස් වෙන්න යනවා. ද්විපුතේ අපි දැන් උත්සාහ කරන්න යන්නේ ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන ආකාරය සාකච්ඡා කරන්න. මේකත් ඔබට ඉතාමත්ම වැදගත් කොටසක්. කොහොමද අපි ඒක කරන්නේ? අපි දන්නවා සරල රේඛී ඉල්ලුම් වක්‍රයක නියත සමීකරණයක් තිබෙනවා. ඒ තමයි QD සමානයි A ඍණ BP කියන එක. ඔබ මේ පිළිබඳව කලින් නිපුණතා මට්ටමකදී කරුණු හදාරලා තිබෙනවා. මෙහි B යනුවෙන් අදහස් කරන්නේ අපි අද දවසේ සාකච්ඡා කරපු ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන කොටස. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන කොටස. දැන් ඒ අනුව අපි සාමාන්‍ය නම්‍යතාවයේ ගණනය කරන්නේ ඒ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD වලින්. දැන් අපිට අවස්ථාව තියෙනවා සමීකරණයේ තිබෙනවා නම් අර ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන ඒ බෑවුමේ පරස්පරය අයින් කරලා ඒ වෙනුවට සමීකරණයේ තිබෙන්නා වූ ඒ B වල අගය ආදේශ කරන්න. එහෙම ආදේශ කරපුවාම ද්විපුතේ ඔබට ඉතාමත්ම පහසුවෙන් මිල ඉල්ලුම් නම්‍යතාවය මෙම ඉල්ලුම් සමීකරණ ආශ්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. අපි එහෙනම් එවැනි ගණනයක් කරලා බලමුද? ඔබට එතකොට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් ලේසියෙන් සමීකරණයේ දී ඇති විට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන්ද කියලා. අපේ උදාහරණය. QD සමානයි C ඍණ 4P. දැන් බලන්න මිල 10 දී කොහොමද අපි නම්‍යතාවය ගණනය කරන්නේ? අපි කිව්වා නම්‍යතාවය ගණනය කරන්නේ B වැඩි කරන්න ඕනේ P බෙදීම Q වලින්. දැන් මේ සමීකරණේ B කියලා කියන්නේ 4. ඒ කියන්නේ ඍණ 4. අපි ඍණාග්යන් විශේෂයෙන් සඳහන් නොකළාට ඒ සම්බන්ධතාවයේදී ප්‍රතිලෝම සම්බන්ධය නිසා එතන ඉන්නේ ඍණ 4 එන්නේ. ඒක වැඩි කරන්න ඕනේ අපි සලකා බලන අවස්ථාවේ තිබෙන මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන්. එතකොට මිල 10යි. ඒ නිසා අපි ලවයට 10 එනවා. දැන් මිල 10දී ප්‍රමාණය කීයද? ඔව්, ඔබ දන්නවා ඒක ගණනය කරන ආකාරය. මිල 10 ඉල්ලුම් සමීකරණේ P කියන මිලට ආදේශ කරපුවාම ප්‍රමාණය ඔබට පහසුවෙන් උක්ත කරගන්න පුළුවන්. එහෙනම් අපි කරලා බලමුද? මිල 10 ආදේශ කරොත් 10 ගුණ කිරීම 4 40යි. 100ෙන් 40ක් අඩු කරපුවාම 60ක් බවට පත් වෙනවා. දැන් මේ ගණනය කරපුවාම අවසානයේදී පිළිතුර 0.66 බවට පත් වෙලා තිබෙනවා. මිල 20දී ගණනය කරොත් ඒත් ඒ ආකාරයෙන්ම තමයි. B කියලා කියන්නේ 4යි. මිල P ඒ කියන්නේ ඒක 20යි. ඒ අවස්ථාවේ QD අපි ආදේශ කරලා හොයාගමු. 4 ගුණ කිරීම 20 එතකොට 80යි. 180ක් විහම අඩු කරපුවාම 20 වෙනවා. දැන් මේ ගණනය අවසානයේට ලක් කරපුවාම අපිට පිළිතුර 4 වෙනවා. බොහොම පහසුවෙන් අපිට සමීකරණයක් දීලා තියෙන වෙලාවක මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. අපි දැන් සලකා බලන්න යන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රභේද කීපයක් පිළිබඳව.
මේ ප්‍රභේද අපි ගණනය කරලා තිබෙන්නේ නම්‍යතා සංගුණකය පදනම් කරගෙන. දැන් කලිනුත් අපි ප්‍රභේද ගණනය කළා දෙකක්. ලක්ෂ සහ චාප කියලා. ඒ ගණනය කරන ආකාරය අනුව ප්‍රවේශය අනුව. දැන් ලක්ෂ මිල හෝ චාප මිල නම්‍යතාවයේ ගණනය කරපුවාම ලැබෙන ඉලක්කම ඒ කියන්නේ සංගුණකය අගය දිහා පදනම් කරගෙන අපිට මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද පහක් හඳුනා ගන්න පුළුවන්. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය බිඳුව කියන පිළිතුර ලැබුණොත් අපි ඒ අවස්ථාව හඳුන්වන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා. නම්‍යතා සංගුණකයේ අගය එකට වඩා අඩු පිළිතුරක් ලැබුණොත් ඒ කියන්නේ බිඳුවත් එකත් අතර පිළිතුරක් ලැබුණොත් අපි ඒකට කියන්නේ අනම්‍ය ඉල්ලුම කියලා. පිළිතුර හරියටම එක නම් නිශ්චිතවම එක නම් අපි ඒක හඳුන්වන්නේ ඒකීය නම්‍ය ඉල්ලුමක් කියලා. පිළිතුර එකට වඩා වැඩි අගයක් නම් අපි ඒ හඳුන්වන්නේ නම්‍ය ඉල්ලුමක් කියලා. ලැබෙන පිළිතුර අනන්ත පිළිතුරක් අපරිමිත අගයක් ලැබෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුමක් කියලා. අපි දැන් එහෙනම් මේ එක් එක් නම්‍යතා අවස්ථා පිළිබඳව කරුණු සාකච්ඡා කරමු. පූර්ණ අනම්‍ය ඉල්ලුම. පූර්ණ අනම්‍ය යන්නෙන් අදහස් කරන්නේ යම් භාණ්ඩයක මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුවත් ඒ ඉල්ලුම් ප්‍රමාණය කිසිසේත් වෙනස් වෙන්නේ නැත්නම් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. සාමාන්‍යයෙන් අපි අනම්‍ය කියලා කියන්නේ නම්‍යශීලී නැහැ. හැබැයි පූර්ණ අනම්‍ය කියලා කියන්නේ කිසිසේත් නම්‍යශීලී නැහැ. දැන් සාමාන්‍යයෙන් මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් යම් අවස්ථාවක් උදා වුණොත් මිල ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිම ප්‍රතිශතයකින් වෙනස් වෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවක් අපි පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා හඳුන්වන්නේ. බලන්න මේ තීරයේ දිස් වෙන ලේඛනයේ දිහා ඔබට එහෙ දකින්න පුළුවන් මිල 10 20 30 ආදී ලෙස මිල ගණන් වෙනස් වෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ද්විපුතේ මේ නම්‍යතා එක් එක් අවස්ථාවලදී පාරිභෝගික පැහැදම, ඒකෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයා ඒ භාණ්ඩය සඳහා දරන වියදම හැසිරෙන ආකාරය පිළිබඳවත් අපි මේ සමග සාකච්ඡා කරනවා. ඔබ දකින්න ඇති මිල ගණන් වෙනස් වෙනකොට ප්‍රමාණයන් වෙනස් වුණේ නැහැ. හැබැයි ප්‍රමාණයන් වෙනස් නොවුනට මිල ගණන් වෙනස් වෙච්ච නිසා පැහැදමත් වෙනස් වුණා. වියදම වෙනස් වුණා. පැහැදම මිල වැඩි වෙන්න වැඩි වෙන්න පැහැදම වැඩි වෙනවා. මිල අඩු වෙන්න අඩු වෙන්න පැහැදම අඩු වීමකට ලක් වෙනවා. එහෙනම් ද්විපති අපිට පැහැදිලි පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාවක වක්‍රයේ ඕනෑම ලක්ෂයක නම්‍යතාවයේ ශූන්‍ය අගයක් ගන්නවා. ඒක තමයි ඊදි වෙන විශේෂ ලක්ෂණය. මිල කුමන ආකාරයකින් වෙනස් වුණත් කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය කිසිසේත් වෙනස්ව පවතින්නේ යන්නේ නැහැ. අනම් ඉල්ලුමක් කියන්නේ අදහස් ගන්න කුමක්ද? ඒකින් අදහස් කරන්නේ යම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. අනම්‍ය කියන්නේ නම්‍යශීලීත්වයේ අඩුයි. ඒකින් අදහස් කරන්නේ මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ ඒ මිල වෙනස් වෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයකින්. දැන් මේක පැහැදිලි කරගන්න අපිට මේ ලේඛනයේ දිහා ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. බලන්න මිල 10 සිට 20 දක්වා වැඩි වෙලා තිබෙනවා. ප්‍රමාණය 100 සිට 80 දක්වා අඩු වෙලා තිබෙනවා. අපි নিরপেক্ষව බැලුවොත් මිල 10කින් වෙනස් වෙලා ප්‍රමාණය 20කින් වෙනස් වෙලා තිබෙනවා. නමුත් අපි නම්‍යතාවයේ ගණනය කරන්නේ සාපේක්ෂවයි. ප්‍රතිශතකාකාරයෙන්. ඒ අනුව බලපුවහම මිල 10 සිට 20 දක්වා 100කින් වෙනස් වුණාට ප්‍රමාණය වෙනස් වෙලා තිබෙන්නේ ඊට වඩා අඩු ප්‍රතිශතයකින්. මෙවැනි අවස්ථාවක් අපි සැලකිල්ලට ගත්තොත් එවැනි අවස්ථාවකදී පාරිභෝගික පැහැදම වෙනස් වෙන්න යනවා. මිල 10දී 100ක් ලබා ගන්න නිසා ඒ සඳහා පාරිභෝගික පැහැදම 1000ක වියදමක් යනවා.
දැන් මිල 20 වුණාම මිල ඉහළ ගියා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරේ අඩු ප්‍රතිශතයකින්. ඒ නිසා කලින්ට වඩා පෙරට වඩා වැඩි වියදමක් පැහැදමක් දරන්න මේ පාරිභෝගිකයන්ට සිදු වෙනවා. ඒ නිසා පාරිභෝගික පැහැදම ඉහළ යනවා. දැන් එනම් පැහැදිලි මිල ඉහළ යන විට පාරිභෝගික පැහැදම වැඩි වෙනවා. මිල පහළ යනකොට පාරිභෝගික පැහැදම අඩු වීමකට ලක් වෙන යනවා. මෙවැනි අනම් ඉල්ලුමක් තිබෙන අවස්ථාවක සුවිශේෂී ලක්ෂණය තමයි වක්‍රයේ මැද ලක්ෂයට පහලින් පිහිටි ඕනෑම ස්ථානයක එහි සංගුණකය එකට වඩා අඩු අගයක් ගන්න යනවා. සාමාන්‍යයෙන් මෙවැනි භාණ්ඩවලට උදාහරණ විදියට අපිට සපයන්න පුළුවන් අපේ ජීවිතේ ඉතාමත්ම අත්‍යවශ්‍ය ආදේශන අඩු භාණ්ඩ මෙවැනි භාණ්ඩවලට අපිට උදාහරණ ලෙස සලකන්න පුළුවන්. ඊළඟ අවස්ථාව ඒකීය නම් ඉල්ලුමක තිබෙන විශේෂත්වය තමයි යම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මිල 10%කින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 10%යි. මිල 50%යි නම් ඉල්ලුම් ප්‍රමාණය 50%යි. සංවේදීතාවයේ තරම සෑම විටම එකම අගයක් ගන්නවා. එවැනි අවස්ථාවක තිබෙන විශේෂ ලක්ෂණය තමයි සුවිශේෂීම ලක්ෂණය තමයි පාරිභෝගිකයෝ ඒ වෙනුවෙන් දරන වියදම නැත්නම් පැහැදම එකම අගයක් ගන්න යනවා. ඔබ දකින්න ඇති මේ ලේඛනයේ දිහා මිල 10, 20, 25 ආදී ආකාරයෙන් වැඩි වෙන විට ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. නමුත් පාරිභෝගික පැහැදම සෑම විටම එකම අගයක් ගන්න. එහෙම එකම අගයක් ගන්නේ ඒකීය නම් ආකාරයට මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන නිසයි. ඉතින් අපි එවැනි අවස්ථාවකට අදාළව ප්‍රස්ථාරයක් ඇන්දොත් ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩය ඇති ප්‍රස්ථාරයක් ලැබෙන්න යනවා. සහ විශේෂ ලක්ෂණය ඕනෑම ලක්ෂයක එහි නම්‍යතාවය එක නැමැති අගය පැමිණෙනවා. ඊළඟ අවස්ථාව නම්‍යඉල්ලුම. නම්‍යඉල්ලුම කියනෙන් අදහස් කරන්නේ යම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. නම්‍යයි. නම්‍යශීලීත්වය වැඩි. මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි නම්‍යශීලීත්වයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එවැනි අවස්ථාවකට අදාළ ලේඛනයක් ඔබට බලන්න පුළුවන්. මිල 10 සිට 15 දක්වා වැඩි වෙලා තිබෙනවා 5කින්. නමුත් ප්‍රමාණය 100 සිට 20 දක්වා විශාල නිරපේක්ෂාකයකින් වෙනස් වෙලා තිබෙනවා. ඇත්තට මේ සාපේක්ෂාකයත් ඉතා විශාලයි. දැන් අන්න එවැනි අවස්ථාවක් තමයි නම්‍යඉල්ලුමක් කියලා කියන්නේ. ඔබට බැලූ බැලමට පේනවා මිලෙහි වෙනසට වඩා ප්‍රමාණයේ වෙනස විශාල බව. ඒ අනුව අපිට පැහැදම ගැන කුමක්ද අර්ථ දක්වන්න පුළුවන්. පැහැදමත් මිල වැඩි වෙන විට පැහැදම අඩු වෙනවා. ඒකට හේතුව මිල වැඩි වුණාට ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා තිබෙන නිසා ඔවුන්ට අඩු පැහැදමක් අඩු වියදමක් තමයි දරන්න සිද්ධ වෙන්නේ. එතකොට එවැනි ලක්ෂණ තියෙන අවස්ථාවක ප්‍රස්ථාරයක් අපි නිර්මාණය කළොත් වක්‍රයේ හරි මැදට ඉහළින් පිහිටි ඕනෑම ලක්ෂයක නම්‍යතාව එකට වඩා වැඩි අගයක් ගන්නවා. අවසාන අවස්ථාව ඒ තමයි පූර්ණ නම්‍යඉල්ලුම. පූර්ණ නම්‍යඉල්ලුමකදී සිදුවන්නේ භාණ්ඩයක මිල නොවෙනස්ව තිබියදී මිල වෙනස් වෙන්නේ නැහැ. මිල නොවෙනස්ව තිබියදී ඉල්ලුම් ප්‍රමාණය සාමාන්‍ය ලෙස වෙනස් වෙනවා. ඒ කියන්නේ අසාමාන්‍ය ලෙස වෙනස් වෙන්න යනවා නම් එය පූර්ණ අනම්‍යඉල්ලුමක් කියලා අපි හඳුන්වන්නේ. එවැනි අවස්ථාවක අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් ප්‍රමාණ අක්ෂයට සමාන්තර වේ ප්‍රස්ථාරය ගමන් කරනවා. මිල වෙනස් නොවුණත් ප්‍රමාණය වෙනස් වන නිසා පැහැදෙමෙත් වෙනස්කම් අපිට අත්දකින්න පුළුවන්. එතකොට සෑම තැනකම අපරිමිත අගයක් නම්‍යතාවය ලෙස අපිට ලැබෙන්න යනවා. අපි දැන් බලමු මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක කීපයක් ගැන. ඇයි භාණ්ඩෙන් භාණ්ඩයට නම්‍යතාවය වෙනස් වෙන්නේ? ඒ සඳහා බලපාන සාධක කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් ආදේශන සංඛ්‍යාව. ආදේශන සංඛ්‍යාව අනුව නම්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. ආදේශන විශාල සංඛ්‍යාවක් තිබෙනවා නම් ඕනම කෙනෙක් යම් භාණ්ඩයක මිල වෙනස් වුනහම ඊට වඩා
ඉක්මනින්ම ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා ආදේශන වැඩි භාණ්ඩයක් වෙත මිලදී ගැනීමට නැඹුරු වෙනවා. එනිසා ආදේශන වැඩි නම් නම්‍යතාවයේ වැඩි අගයකුත් ආදේශන අඩු නම් නම්‍යතාවයේ අඩු අගයකුත් ගන්නවා. පාරිභෝගික ආදායමෙන් වැය කරන ප්‍රතිශතය දැනටමත් ඉහළ ප්‍රතිශතයක් වැය කරන අවස්ථාවක භාණ්ඩයේ මිල ඉහළ ගියොත් පාරිභෝගිකයෝ මිලදී ගන්න ප්‍රමාණය ගොඩක් අඩු කරන්න උත්සාහ කරනවා. එනිසා ඉහළ ප්‍රතිශතයක් වැය කරනවා නම් ඉහළ නම්‍යතාවයකුත් වැඩි නම්‍යතාවයකුත් අඩු ප්‍රතිශතයක් වැය කරනවා නම් අඩු නම්‍යතාවයකුත් පවතිනවා. සලකා බලන භාණ්ඩයේ අත්‍යවශ්‍යභාවය. අත්‍යවශ්‍ය භාණ්ඩයකට නම්‍යතාවය ඉතාමත්ම අඩුයි. එය මිල ඉහළ ගියත් මිලදී ගන්න රැඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි. මිල වෙනස් වීම පසු ගත වී ඇති කාලය මිල වෙනස් වෙලා සුළු කාලයක් නම් ගත වෙලා තිබෙන්නේ ඔවුන්ට තවත් භාණ්ඩයකට හැඩ ගැසෙන තිබෙන වෙලාව අඩුයි. ඒ නිසා අනම් මිල්ලුමක් එවැනි අවස්ථාවක පවතිනවා. නමුත් මිල වෙනස් වෙලා බොහෝ කාලයක් ගත වෙලා තිබෙනවා නම් ඒ භාණ්ඩේ අත්හැරලා වෙනත් භාණ්ඩයකට ඔවුන්ට මාරු වෙන්න අවස්ථාව තිබෙනවා. එතකොට නම් මිල්ලුමක් පවතින්නේ. භාණ්ඩයේ තියෙන ප්‍රයෝජන සංඛ්‍යාවත් වැදගත්. වැඩි ප්‍රයෝජන සංඛ්‍යාවක් තියෙන භාණ්ඩයක නම්‍යතාවයේ අනම්‍යයි. නමුත් අඩු ප්‍රයෝජන තිබෙනවා නම් නම් මිල්ලුමක් ඒ සඳහා පවතිනවා. ඒ වගේම දුවේ පුතේ භාණ්ඩයේ නිර්වචනය කරලා තිබෙන ආකාරයත් ඉතාමත්ම වැදගත්. පුළුල් නිර්වචනයක් කරලා තිබෙනවා නම් එවැනි අවස්ථාවක භාණ්ඩයට අනම් මිල්ලුමක් තිබෙන්නේ. නමුත් කටු නිර්වචනයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවක නම්ය ඉල්ලුමක් පවතින්නේ යන්නේ. සතුටුයි ඔබට ලබා දෙන්න පැවරුමක්. මේ පැවරුම ඔබට ඔබගේ විෂය බාර ආචාර්යවරයා සමග එකතු වෙලා සාකච්ඡා කරලා මේ පැවරුම කරන්න පුළුවන්. එයින් ඔබගේ දැනුම අවබෝධය තවත් පුළුල් කරගැනීමේ හැකියාව තිබෙනවා. එකක් මිල ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වන්න. බොහොම පහසු ප්‍රශ්නයක්. දෙක ලක්ෂ හා චාප මිල ඉල්ලුම් නම්‍යතා අතර වෙනස පැහැදිලි කරන්න. මොකක්ද මේ වෙනස? මම ඔබට පැහැදිලි කරා. ඔබට පුළුවන් මතකයෙන් මේ පැවරුම කරන්න. සහ තුන්වෙනි එක ඉල්ලුම් වක්‍රයක බෑවුම හා මිල ඉල්ලුම් නම්‍යතාව අතර වෙනස කුමක්ද? අපි කිව්වා මේක දෙකක්. මොකක්ද මේ දෙක? වෙනස කුමක්ද කියලා ඔබ අර්ථ දක්වන්න අවශ්‍යයි. එහෙනම් දුවේ පුතේ අපිට පැහැදිලි නේද මේ ඉගෙන ගන්න කරුණු ඉතාමත්ම වැදගත්. මේවා ප්‍රායෝගිකව අපිට භාවිතා කරන්න පුළුවන්. අපි හොඳින් මතකයේ අවබෝධය තබා ගන්නවා නම් අපිට හැකියාව තිබෙනවා විභාගයේදී මේ විෂය කරුණු හොඳින් භාවිතා කරලා අපිට හොඳ ප්‍රතිඵලයක් කරා යොමු වෙන්න. දුවේ පුතේ ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේදී ඔබ මේ ඉගෙනගත් කරුණු ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. තවත් දවසක මෙවැනිම ආකාරයේ නිපුණතා මට්ටමක විෂය කරුණු සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.